තෙරුවන් සරණයි ආයුබෝවන්. පහසරේණිය බුද්ධ ධර්මය කෙටි සටහන් පිරිවෙන දහම් පාසල අපගේ YouTube නාලිකාව ඔස්සේ පළමු දෙවන තෙවන පාඩම්වල කෙටි සටහන් මේ වෙද්දී අපගේ නාලිකාවට එකතු කරලා තිබෙනවා. හතරවෙනි පාඩම විශේෂ පාඩම චත්තමානවක ගාථා තමයි අපිට ඉගෙන ගන්නට තිබෙන්නේ. මේ පාඩමේදී චත්තමානවක ගාථා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කාටද? මේ චත්තමානවක ගාථාවල ඇතුළත් වෙන්නේ මොනවද? ඒ කරුණුත් දැනගන්නට ඕන. ඊට අමතරව මේ ගාථා ටික ලස්සනට කියන්න, නිවැරදිව කියන්නට අපිට පුළුවන් වෙන්නට ඕන. ඉතින් අපි බලමු මේ ගාථා. බොහෝ අය වැරදියට තමයි කියන්නේ, නිතරම පාවිච්චි කරන නිසා වැරදියට කියනවා. එනිසා අපි අද ඉගෙන ගනිමු මේ ගාථා තුන හරියට කියන්නට. ඊට පස්සේ බලමු මේ ගාථා කාටද ඉදිරිපත් කරලා තියෙන්නේ, මේ ගාථා ධර්මවල මොනවද ඇතුළත් වෙලා තියෙන්නේ කියලා. යෝවාදතං පවරෝ මනුජේසු සක්්‍යමුණි භගවා කතකිච්චෝ පාරගතෝ බලවිරිය සමංගී තං සුගතං සරණත්තමු පේමි. යෝ වදතං පවරෝ මනුජේසු සක්්‍යමුණි භාගවාකත කිච්චෝ පාරගතෝ බලවිරිය සමංගී තං සුගතං සරණත්තමු පේමි. රාග විරාග මනේජ මසෝකං ධම්ම මසංඛාත මප්පටිකූලං මධුරමිමං පගුණං සුවිභත්තං ධම්මමිමං සරණත්තමු පේමි. රාග විරාග මනේජ මසෝකං ධම්ම මසංඛාත මප්පටිකූලං මධුරමිමං පගුණං සුවිභත්තං ධම්මමිමං සරණත්තමු පේමි. යත්තච දින්න මහප්ඵලමාහු චතුසු සුචීසු පුරිසයුගේසු අට්ඨච පුංගල ධම්ම දසාතේ සංඝමිමං සරණත්තමු පේමි. යත්තච දින්න මහප්ඵලමාහු චතුසු සුචීසු පුරිසයුගේසු අට්ඨච පුංගල ධම්ම දසාතේ සංඝමිමං සරණත්තමු පේමි. ඒ විදිහට නිවැරදිව උච්චාරණය කරලා නිවැරදි ආකාරයෙන් එම ගාථාවන් තුන කියන්නට අපි අනිවාර්යෙන්ම පුරුදු වෙන්නට ඕන. ඊළඟට අපි බලමු දෙවැනි අංකය. බුදුරජාණන් වහන්සේ මෙම වටිනා ගාථා දේශනා කළේ චත්ත කියන මානවකයාට. චත්ත කියන මානවකයාට
මෙම ගාථා ධර්ම තුන බුදුරජාණන් වහන්සේ දේශනා කළේ චත්තමානවකයාගේ ඇදුරුතුමා වන්නේ උක්කට්ටා නගරයේ පොක්කරසාති නම් බමුණු පණිවරයා. චත්ත කියන මානවකයාගේ ආචාර්යවරයෙක් හිටියා. මේ ආචාර්යවරයා ගාව ඉගෙනගෙන පැමිණෙනකොට තමයි චත්ත කියන මානවකයා අනතුරකට පත්වෙනවා කියන එක බුදුරජාණන් වහන්සේ දැනගෙන හිටියේ. චත්ත කියන මානවකයා උක්කට්ටා නගරයේ පොක්කරසාති නම් බමුණු පණිවරයාගෙන් ඉගෙනගෙන නිමා කරලා ගුරුපඳුරු අරගෙන යන්න එන අතරතුර තමයි අනතුරක් සිද්ධ වෙන්න නියමිතව තිබුණේ. ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩම කරලා රුක් සෙවණක වැඩ සිටියේ. ඒ වෙලාවේදී තමයි චත්ත මානවකයාට බුදුරජාණන් වහන්සේ මේ උතුම් වූ ගාථා ධර්ම තුන කියලා දුන්නේ. චත්ත මානවක ගාථාවල ඇතුළත් වෙන්නේ මොනවද? තුනුරුවන් ගුණ. අපි ඒ ගාථාවල තේරුම බලමු. ගාථාවට අනුවම එතකොට ඔයාලට ගොඩක් හොඳින් තේරුම් ගන්නට පුළුවන්කම තියෙනවා. හොඳයි, අපි ගාථාවල තේරුමත් එක්කම බලමු. එතකොට අපිට පැහැදිලිව තේරුම් ගන්නට පුළුවන් මේ ගාථාවල තියෙන අදහස් මොනවද කියලා. යෝ වාදතං පවරෝ මානුජේසු උතුම් වදං ඇති මිනිසුන් අතරේ සක්්‍ය මුනි භාගවා කත කිච්චෝ කර කිසනිම ඌ බුදු හිමි සසරේ පාරගතෝ බාලවිරිය සමංගි විරියෙන් බලයෙන් දිනු භාව කතරේ තං සුගතං සාරනත්තමු පේමි සුගත තථාගත සරණයි මෙවරේ රාග විරාග මනේජ මසෝකං ඇල්මෙන් බැඳුමෙන් සොවින් ඉවත් වූ ධම්ම මසංකහත මප්පාටිකූලං පිළිකුල් නුවනා දහම් ගඟක් වූ මධුරමීමං පාංගුනං සුවිභත්තං මිහිරෙන් වැඩුමෙන් මොනවාට පෙන්බූ ධම්මමිමං සාරනත්තමු පේමි දහම් සරණ යාමි මාහට සිත්බූ යත්තච දින්න මහප්ඵල මාහු සිව්සිව් මඟපාල අනුවනිවං පත් චතුසු සුචිසු පුරිසයුගේසු සංගගාන අට පුංගුලෝයන නම්ලත් අට්ටච පුංගල දම්ම දසාතේ දින දින දිය කරනාමහා බලවත් සංඝමිමං සාරනත්තමු පේමි සරණට
එළඹෙමි මහාසංග බලවත්. ඒ විදිහට අපිට ඒ ගාථා ධර්මවල අර්ථය සාකච්ඡා කරන්නට පුළුවන්. ජෝ වදතං පවරෝ මනුජේසු, මිනිසුන් අතර යහපත්ම උතුම්ම වචන ප්‍රකාශ කරන කෙනා කියන අදහස. බුදුරජාණන් වහන්සේ, සක්‍යමුණී භගවා කතකිච්චෝ, සාක්‍යමුනීන්ද්‍ර වූ භාග්‍යවත් වූ භාග්‍යවතුන් වහන්සේ කතකිච්චෝ කරන ලද කිස නිමා කරන ලද, බුදු කිස නිමා කරන ලද, නිවන් අවබෝධ කර ගැනීමට සියලු දේවල් සිදුකර හමාර වූ කියන අදහස. පාරගතෝ බල විරිය සමංගි, වීරියෙන් බලයෙන් දිනූ බවකතරක් ඇති භවය නැමැති කාන්තාරයෙන් එතර වෙච්ච තං සුගතං සරණත්තං සරණත එළඹමි සරණ යමි කියන අදහස. තං සුගතංගේ සුගතයන් වහන්සේ සරණ යමි කියන අදහස. ඊළඟට රාග විරාග මනීජ මසූකං, ඇල්මෙන් රාගය විරාග, රාග විරාග ඇල්මෙන් බැඳුමෙන් මනේජ මසෝකං, සෝකය ආදී සියලුම දේවල් වලින් ඉවත් වෙච්ච. ධම්ම මසංකත මප්පටිකූලං, පිළිකුල් නුවනා ධම් ගඟක් වූ පිළිකුල් වූ පිරිසිදු ධම් මාර්ගයක් පවතින්නා වූ පිරිසිදු ධම් මාර්ගය තුළ ගමන් කරන මධුර මිමං පඟුනන් සුවි භත්තං, මිහිරෙන් වැඩුමෙන් මොනවට පෙන්වූ මිහිරි වූ, ඒ වගේම ඉතාමත් හොඳින් අපිට බලන්නට පුළුවන් පිරිසිදු ධර්මයක්. ධම්ම මිමං සරණත්තමු පේමි, දහම් සරණ යමි කියනේ අදහස. ඇල්මෙන් බැඳුමෙන් සොවින් ඉවත් වූ, ඇල්ම බැඳීම් ඒ කිසිම දෙයක් ධර්මය තුළ නැහැ. ඒ වගේම පිරිසිදු නුවන ලබා දෙන්නා වූ, ඒ වගේම මధుර මිමං පඟුනං සුවි භත්තං, මధుර වූ මිහිරි වූ මොනවට පෙන්වන්නට පුළුවන් වූ ධර්මයක්. ඒ උතුම් වූ ධර්මයේ සරණ යමි කියන අදහස. යත්තච දින්න මහඵලමාහු, සිව්සිව් මගඵල නුවන නිවන්පත්, යම් ආකාරයකින් මාර්ගඵල අවබෝධය ලබා ගත්තා වූ, ලබා දෙන්නා වූ චතුසු සුචීසු පුරුෂ යුගයේසු අෂ්ටාර්ය පුද්ගල මහා සංඝරත්නේ, සංඝගණ අට පුඟුල, සෝවාන් මාර්ග, සෝවාන් ඵල, සකෘදාගාමි මාර්ග, සකෘදාගාමි ඵල, අනාගාමි මාර්ග, අනාගාමි ඵල, අරහත් මාර්ග, අරහත් ඵල කියන තත්වයන් වලට පත්වෙච්ච මහා සංඝරත්නය අට නමක් වෙනවා. අට්ටච පුද්ගල ධම්ම දසාතේ, දස අතේ ධර්මයේ බෙදාහරින්නා වූ, දින දින දිය කරනා මහ බලවත්, ධර්මයෙන් මුළු ලෝකයේම ආලෝකවත් කරන සංග මිමං සරණත්තම උපේමි, ඒ උතුම් වූ සංඝරත්නේ සරණ යමි කියන අදහස් මේ ගාථා ධර්මවල සඳහන් වෙනවා. ඉතින් පහසරේණී බුද්ධ ධර්මයේ කෙටි සටහන් හතරවෙනි පාඩමට අදාළව අපි කතා කළේ ඔබට වැදගත් වෙන වටිනා කියන කරුණු රාශියක්, ඒ වගේම මේ ගාථා ධර්ම නිවැරදිව උච්චාරණය කරලා නිවැරදි අදහස් සහිතව ප්‍රකාශ කිරීමත් ඉතාමත් වැදගත් වෙන නිසායි අපි මේ විදිහට මේ පාඩම සාකච්ඡා කළේ. අනිකුත් පාඩම් නරඹන්න අපගේ නාලිකාව සමග සම්බන්ධ වෙන්න. එහෙමනම් මේ සාකච්ඡාවෙන් සමුගන්නව තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමි.